සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ජීවිතයට දහම් හිති වෙන්නා වූ සිසිලස උදා කර දෙන්නා වූ වේදල්ල දහම් සාකච්ඡාවේ සමාරම්භය සටහන් කරන්නටයි අපි සූදානම් වන්නේ. අපේ හදවත්වල බුදු සිසිලස බුදු දහම් හිති වෙන්නා වූ ඒ අනන්ත වූ බුදුගුණ පිළිබඳව අවබෝධයක් තිබෙනවා නම් අපි කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙනවා. ඒ සාර්ථක කරගන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම අපිට ලැබෙනවා. ඒ ආශිර්වාදය ලබා ගන්නටත් දහම පිළිබඳව හරි හැටි අවබෝධ කරගන්නටත් අපි වේදල්ල දහම් සාකච්ඡාවෙන් හැම දවසකම ඔබට අවස්ථාව උදා කර දෙනවා. අදත් වේදල්ල දහම් සාකච්ඡාව වෙනුවෙන් බැතිබර දායකත්වය ගැන කටයුතු කරනු ලබන්නා වූ ඇරැව්වල පදිංචි ඩුබායිහි සේවයෙන් යුතු ජයන්ති ශ්‍රියලතා මහත්මියව අපි බැතිසිතින් යුතුව මතක් කර සිටිනවා. එතුමියගේ පින්බර දායකත්වයෙන් යුතුවයි අද වේදල්ල දහම් සාකච්ඡාව මෙලෙස ඔබට ගෙනෙන්නට අපට හැකියාව ලැබුණේ. අපි අද දවසේදී කතා කරන්නට සූදානම් වෙන්නේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. ඔබේ ජීවිතයට ශ්‍රද්ධාව ඉතාමත්ම වැදගත්. මේ ශ්‍රද්ධාව උපදවා ගන්නට පුළුවන් වටිනාකමක් ලබා දෙන්නට පුළුවන් සහ ශ්‍රද්ධාව ඇති කරවන්නා වූ සර්වඥ ධාතුන් වහන්සේලා පිළිබඳව මහරහතන් වහන්සේලාගේ ඒ ධාතුන් වහන්සේලා පිළිබඳව ඔබට හොඳ විවරණයක් ගෙන දෙන්නට අපි සූදානම්. වේදල්ල දහම් සාකච්ඡාවෙන් එවිටෙන් අද පින්වත් සහභාගීත්වය ලබා දෙන්නා වූ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ එවගේම හොරණ සීලසුව අරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දුරන්දර පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේව නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි අපි හැඳුරනේ. එවගේම අපේ හැඳුන්නේ අපි අද මාතෘකාව විදිහට සටහන් කළේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා පිළිබඳව අපේ ප්‍රේක්ෂකයින්ව අපි අද දැනුවත් කරන්නට සූදානම්. මේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලාගේ මේ ධාතුන් වහන්සේලා විදිහට අපි හඳුනගන්නේ කොමක්ද අපේ හැඳුරනේ? බෝගයන් මං හිතන්නේ හැම දිනාටම අපි තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පිරිනිවන් පෑම් තුනක් තියෙනවා. එහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපිට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියපුවා මතක් වෙන්නේ උන්වහන්සේ අර මල් රජ දරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් පෑම. ඒක තමයි අපි සම්බුදු තෙමගුල ගැන කතා කරනකොට ඉපදීම බුදු වීම පිරිනිවන් පෑම. එතනදී අපි කතා කරන්නේ ඒ පිරිනිවන් පෑමට ධර්මයේ කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානවා කියලා. එහෙමයි. හැබැයි බුදු කෙනෙක්ගේ ජීවිතේ හැම බුද්ධ ශාසනයකම පිරිනිවන් පෑම් තුනක් ගැන දේශනාවල සඳහන් වෙනවා. එක පිරිනිවන් පෑමක් තමයි ක්ලේශ පරිනිර්වාණි, කෙලිසුන්ගෙන් පිරිනිවන් පෑම. එහෙමයි. ඒක ඒ කෙලිස් පරිනිර්වාණයම තමයි සම්බුද්ධත්වයට පත්වීම හැටියට අපි හඳුන්වන්නේ. මොකද දීර්ඝ සංසාර ගමනේ කෙලවරක් හොයන්න බැරි සංසාර ගමනක ඉපදෙමින් මැරෙමින් ආපු මේ දීර්ඝ සසර ගමනේ සකස් වෙච්ච සියලුම කෙලෙසුන් ප්‍රහාණය කිරීම, ආයමත් ඒ කෙලෙස් හට නොගන්න විදිහට සියලුම කෙලෙසුන්ගෙන් බෝධි මූලයේදී මිදුණා ඒ කෙලෙස් ප්‍රහාණය කිරීමත් කෙලෙස් පරිනිර්වාණයක් හැටියට හඳුන්වනවා. ඒකට තවත් වචනයක් කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණය. මොකද උපදි කියන්නේ කෙලෙස් වලට. කෙලෙසුන්ගෙන් මිදීමට කියනවා සෝපාදිශේෂ පරිනිර්වාණය කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙලෙසුන්ගෙන් මිදුනට කෙලෙසුන්ගෙන් පිරිනිවන් පෑවට උන්වහන්සේ දෙව්මිනිස් ලෝකයාගේ යහපත වෙනුවෙන් අවුරුදු 45ක කාලයක් අවබෝධ කරගත් ධර්මයේ ලෝකයට දේශනා කරමින් වැඩ හිටියා. අවුරුදු 45ක් පුරාම මේ ධර්මයේ ලෝකයට දේශනා කරලා උන්වහන්සේගේ වයස අවුරුදු 80ක් සම්පූර්ණ වෙනකොට එදා වෙසක් පොන් පොහෝ දවසේ මල්ල රජ දරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් පානවා. ඒ පිරිනිවන් පෑමට අපි කියන්නේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පෑව. ඔන්න දැන් පිරිනිවන් පෑම් දෙකයි. සෝපාදිශේෂ පරිනිර්වාණයයි අනුපාදිශේෂ පරිනිර්වාණයයි. හැබැයි බුදු කෙනෙක් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පානකොට අනාගතයේ මෙපමණ කාලයක් බුද්ධ ශාසනයේ ලෝකේ පවතිවා කියලා අදිෂ්ඨාන පිහිටවනවා. ඊළඟට උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් මෙපමණ කාලයක් වැඩ සිටිත්වා කියලා අදිෂ්ඨාන පිහිටවනවා. එහෙමයි. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ දේශනාවල සඳහන් වෙන්නේ උන්වහන්සේ පෙර බුදුවරු අනුව ගත්තාම අල්පාවිෂ්ක බුදු කෙනෙක් කියලා. මොකද මිනිසුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු 120ක් වගේ වෙච්ච කාලේ තමයි එදා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. දැන් අද ගත්තාම ඒ ආයුෂත් අඩු වෙලා අද තියෙන අවුරුදු 65ක 70ක වගේ ආයුෂක්නේ. එදා බුදුරජාණන් වහන්සේ කාලේ සාමාන්‍ය මිනිසුන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 120ක් කියනවා. හැබැයි උන්වහන්සේ දැක්ක අනාගතේ තවත් මේ තියෙන 120 ආයුෂත් අඩු වෙලා අවුරුදු 10ට පිරිහෙන කාලයක් අනාගතේ එනවා.
හැබැයි අනාගතයේ දැන් බොහෝ පිරිසකට බුදුරජාන් වහන්සේව අනාගතයේ උපදින මිනිස්සුන්ට සියසින් දැකලා වන්දනා කරගන්න බණහන්න වාසනාව නැති වෙනවා. හැබැයි අනාගතයේ ඒ පිරිසට බුදුරජාණන් වහන්සේව දැසින් දකින්න බැරි වුණත් උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ නමක් හරි දැකගෙන වන්දනා කරගෙන මේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේම ශාරීරියේ අස්ති ධාතුන් වහන්සේ නමක් නේද කියන හැඟීමෙන් වැඳුම් පිදුම් කරලා මේ අයට පින් රැස් කරගෙන සුගතිගාමි වීම උදෙසා මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගේ විසිරේවා කියලා අදිෂ්ඨානයක් කරනවා. ඒ බුද්ධ අදිෂ්ඨානයේ මත තමයි මේ ධාතුන් වහන්සේලා අස්ති ධාතුන් වහන්සේලා බිඳිලා විසිරිලා යන්නේ. එතකොට මේ ධාතුන් වහන්සේලාගේ අදිෂ්ඨානවල තියෙන අවුරුදු 5000ක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් මේ ධාතුන් වහන්සේලා ලෝකෙ වැඩ සිටිනවා කියලා. අවුරුදු 5000ක් අවසන් වෙන, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවසේ ඉඳන් අවුරුදු 5000ක් ගත වෙලා අවසන් වෙන වෙසක් පොයේ දවසක සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා අර බුද්ධ අධිෂ්ඨානෙන් බිඳිලා විසිරීලා ගිය සියලුම අස්ති ධාතුන් වහන්සේලා එකට එකතු වෙලා බුද්ධ අධිෂ්ඨානයේ මත බුදුරුවක් මවාගෙන යමාමහ පෙළහර පාලා අහසෙම මේ ධාතුන් වහන්සේලා දැවිලා පිලිස්සීලා අතුරුදහන් වෙලා යනවා. ඒකට ධර්මයේ කියන්නේ ධාතු පරිනිර්වාණි. එතකොට ඔන්න පිරිනිවන් පෑම් තුන. අනුපාදිශේෂ පරිනිර්වාණි, සෝපාදිශේෂ පරිනිර්වාණි, ධාතු පරිනිර්වාණි. ධාතුන් වහන්සේලාගේ පිරිනිවන් පෑම්. එතනින් තමයි බුද්ධ ශාසනයේ අදිෂ්ඨාන ශක්තිය, බුද්ධ ශාසනයේ ආයුෂ අවසන් වෙලා ධර්මයේ අවසානෙටම අතුරුදහන් වෙන තැන. එතනින් පස්සේ ආයේ සර්වඥ ධාතුන් වහන්සේ නමක්වත් කිසිම දෙයක් මේ ශාසනය තුල ගෞතම බුදුරජාන් වහන්සේගේ කියලා කිසිම දෙයක් ලෝකෙ ඉතුරු වෙන්නේ නැහැ. ඒ සියල්ල අතුරුදහන් වෙලා යනවා. අපේ හඳුනේ දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ විදිහට ගෞතම බුදුන් වහන්සේටත් පෙර බුදුවරුන්ගෙත් ඒ විදිහටම ධාතුන් වහන්සේලා පරිනිර්වාණය සිද්ධ වෙලා තියෙනවාද? ඒක අපිට අහන්නට දකින්න ලැබෙනවද බෞද්ධ සාහිත්‍යයේ? ඔව්, ඇත්තටම දැන් අද වෙනකොට කකුසඳ බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා තියෙන විදිහක් නැහැ. එහෙමයි. නේ, ඊළඟට ඒකත් මතක තියාගන්න සමහර තැන්වල එහෙම තියෙන්න පුළුවන්. හැබැයි දේශනාවලට අනුව නැහැ. ඊළඟට කොණාගමන බුදුහාමුදුරන්ගේ ධාතුන් වහන්සේලා තියෙන විදිහකුත් නැහැ. කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තද තියෙන විදිහක් නැහැ. මොකද හැම බුදු කෙනෙක්ම පිරිනිවන් පාලා ඒ බුද්ධ ශාසනයේ බුද්ධ ඒ අදිෂ්ඨාන අවසන් වෙනකොට ධාතුන් වහන්සේලා පිරිනිවන් පාලා අවසන් වෙනවා. එතකොට දැන් අපේ බුදුරජාන් වහන්සේගේ ත්‍රිවිධ පරිනිර්වාණයම අවසන් වෙන්නේ උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙන තැන. ධාතුන් වහන්සේලා සියල්ල පිරිනිවන් පාලා ධාතු පරිනිර්වාණය වුණාට පස්සේ එතනින් එහාට තියෙන බුද්ධ ශූන්‍ය කාලය. ඒ බුද්ධ ශූන්‍ය කාලයේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගෙවිලා ගෙවිලා තමයි ආයෙමත් ඊළඟට මේ මහා භද්‍ර කල්පේ ඊළඟ අන්තක් කල්පේ එනකොට තමයි මෛත්‍රී බුදුහාඳුරෝ පහළ වෙන්නේ. එතකොට මෛත්‍රී බුදුහාඳුරෝ පහළ වෙලා පිරිනිවන් පහන හරි ඒ කාලේ වෙනකොට ගෞතම බුදුහාඳුරගේ ධාතුන් වහන්සේලා තියෙන විදියක් නැහැ. එහෙමයි. ඒ නිසා ওই මේක නිරවුල් කරගන්න ඕනේ. හැබැයි පෙර බුදුරජාන් වහන්සේලා ගැන දේශනාවේ සඳහන් වෙන්නේ දැන් දීර්ඝායුෂ ඇති සමහර බුදවරු ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ කියලා. දැන් අපි දන්නවා මේ මහා භද්‍ර කල්පේ මුලින්ම පහළ වුණේ කකුසඳ බුදුරජාන් වහන්සේ. මේ කකුසඳ බුදුරජාන් වහන්සේ ධාතු විසිරෙන්න අදිෂ්ඨාන කරේ නැහැ. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඊළඟට මතක තියාගන්න ඕන දෙය තමයි මේ හැම බුදු කෙනෙක්ගේම ශරීරයක් ආදාහනය කරන්නේ එකම විදිහට. එහෙමයි. ඒක ලෝකේ ධර්මතාවයක්. බුදුවරුන්ට සාධාරණ ධර්මතාවයක්. හැම බුදු කෙනෙක්ගේම ශරීරයක් ආදාහනය කරන්නේ සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන්නේ එක විදිහටමයි කියනවා. මං හිතන්නේ ඔබ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම ගැන අහලා තියෙනවා නම් ඔබට මතක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පාන්න වැඩ ඉන්නකොට ආනන්ද හාමුදුරුව විමසනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ අපි කටයුතු කරන්න ඕනේ කොහොමද? ශ්‍රී දේහේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා. එහෙමයි. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා, ආනන්ද, ඒක ඔබ කලබල වෙන්න එපා. ඒක සංඝයාට අයිති කටයුත්තක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී දේහේ රාජරාජ මහාමාත්‍යවරු ඉන්නවා. ඒ අය ඒ කටයුත්ත ඒ විදිහට කරයි. ඔබ උපදෙස් දෙන්න. ඒ දෙන්න ඕනේ බුදු කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කළ යුත්තේ සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනය කරන විදිහටමයි කියේ. ඒ ශ්‍රී දේහේ යම් දින ගාණක් මහජන ප්‍රදර්ශනීට දෙව් මිනිසුන්ට වන්දනා කරන්න දෙන්න. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දින 7ක් මහජනයාට දැක බලා වන්දනා කරගන්න ශ්‍රී දේහේ වන්දනා කරන්න මහජන ප්‍රදර්ශනීට තිබ්බ කියන. එහෙමයි. එතකොට
දැන් බලන්න දැන් සාමාන්‍ය නිකන් හිතන්න සාමාන්‍ය මිනිස්සෙක් නම් දවස් 7ක් නිකන් තිබ්බොත් නේ ඉදිමිලා නිල් වෙලා පුපුරලා දවස් 2 3 යනකොට කොච්චර දුර්ගන්ධයක් හමන්න පටන් ගන්නවද හැබැයි බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා දින 7ක් පුරා බොහෝ පිරිස දවල් රෑ දෙකේ බුදු සිරුර වන්දනා කරගන්න පැමිණුණා මේ දැන් පිරිනිවන් පෑ වගේම උන්වහන්සේගේ ශ්‍රී ශරීරේ ඒ ආකාරයෙන්ම පැවතුණා කියනවා දින 7කට පස්සේ ශ්‍රී දේහයේ සඳුන් වතුරෙන් දෝවණය කළ සුවඳ පැන් ගල්වල අලුත් සිවුරක් අඳනවා ඊළඟට ඊට උඩින් කපු පුළුම් පටලයක් ඔතනවා සියුම් කපු පුළුම් පටලයක් ඔතනවා ආයෙමත් අලුත් සිවුරක් අඳනවා ආයෙමත් කපු පුළුම් පටලයක් ඔතනවා ආයෙමත් සිවුරක් ආයි කපු පුළුම් පටලයක් ඔය විදිහට සිවුරු 500කිනුත් කපු පුළුම් පටල 500කිනුත් ඔතනවා එහෙම ඔතලා අවසන් වෙලා රන් දෙනක තැම්පත් කරන රත්තරන් වලින් කරපු විශාල භාජනයක් අපි නිකන් හිතමු සාමාන්‍ය කෙනෙක් ඔය පෙට්ටියක් මිනි පෙට්ටියක් කියන්නේ එහෙමයි එතකොට ඒ අද තියෙන මේ ලී වලින් හදපු පෙට්ටිනේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රී දේහේ තැම්පත් කරන්නේ රන් දෙනක රත්තරන් වලින් සකස් කරපු දෙනක් තුල මේ රන් දෙන පිටින් සඳුන් දර වලින් සකස් කරපු සඳුන් චිතකයකට නංවනවා මේ සඳුන් චිතකයට තමයි ගිනි දැල්වන්නේ ඒ ගිනි දැල් අතරින් අර රන් දෙනේ තියෙන සිදුරු පුංචි සිදුරු තියෙන ඒ සිදුරු වලින් යන ගිනි දැල් වලින් තමයි අර සිවුරු කපු පුළුම් පටල දැවෙනකොට ඒ තුල ශ්‍රී දේහය ආදාහනය වීම සිද්ධ වෙනවා එතකොට මේ විදිහටම තමයි සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනි කරන්නෙත් දැන් බුදු කෙනෙක්ගෙන සිවුරු වලින් උතන්නේ සක්විති රජ කෙනෙක්ගේ අලුත් වස්ත්‍රයයි කපු පුළුම් පටලයයි ආයෙමත් අලුත් වස්ත්‍රයයි කපු පුළුම් පටලයයි මේ විදිහට වස්ත්‍ර 500කිනුත් කපු පුළුම් පටල 500කිනුත් උතර තමයි සක්විති රජ කෙනෙක්ගේ ශරීරයක් ආදාහනි කරන්නේ ඒවා දැන් සක්විති රජවරු කියපුවාම හිතෙන්න පුළුවන් ඉතින් මේ රජෙකුට මොකටද එහෙම කියලානේ එහෙමයි හැබැයි සක්විති රජ කෙනෙක් කියන්නේ මේ සාමාන්‍ය නිකන් මේ අද මේ ලෝකේ පාලනය කරන රජවරු හෝ අපි ඔය නිකන් අහලා තියෙන දන්න රජවරු නෙමෙයි අපිට සක්විති රජවරු ගැන කිසිම වර්තමාන වෙනකොට අපිට හිතන්නවත් බෑ සක්විති රජවරු ගැන කොහොමයිද කියලා උපමා කරන්න බෑ උපමා කරන්න බෑ මොකද මහා පින්වන්ත අය ඒ පින නිසාම ශරීරයේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ දැන් බුදු කෙනෙකුගේ ශරීරයේ තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණය සක්විති රජ කෙනෙක්ගේ ශරීරෙත් ඒ විදිහම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා එතකොට මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇති වෙන්නේ පෙර සංසාරේ රැස් කරපු පින නිසා. එහෙමයි. එතකොට සක්විති රජ කෙනෙක් කියන්නේ සසර බොහෝ පින් කරලා මහා පින් කරපු පුණ්‍යවන්තයෙක්. ඒ පින නිසාම තමන්ගේ ශරීරයෙන් මහා පුරුෂ ලක්ෂණ 32ම මතුවෙච්ච කෙනෙක්. බුදු කෙනෙකුගේ තියෙන ශරීර ලක්ෂණ යම්සේද සක්විති රජුරවන්ටත් ඒ විදිහම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. එකම පුංචි වෙනසක් තියෙනවා ඒ තමයි ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ වෙනසක් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ නමකගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ කියන්නේ මේ ඇහි බැඹ දෙක අතර මේ නළලේ මැද තියෙනවා දිගු හරියට කෙස් ගහක් වගේ. හැබැයි කෙනෙක් කියන්නේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ පහින් දැන් මේ පුංචි කෙස් ගහක් කියලා. ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ කියන්නේ තියෙන්නේ මේ අතේ මේ ප්‍රමාණයෙන් දිගයි කියලා. ඒ කියන්නේ මෙහෙම අල්ලලා මෙහෙම දිග ඇරලා අතහැරපුවාම කැරලි සහිතව කරකැවිලා තිතක් වගේ දෙබඹ මැද පිහිටනවා කියන. එතකොට ඒ ගැන සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සුදු පාටයි කියන ඌර්ණ රෝම ධාතුන් වහන්සේ. දක්ෂිනාරුතව කරකැවිලා කෙළවර උඩට හිටින විදිහට තමයි කියන නතර වෙන්නේ. මෙහෙම කැරකිලා කැරකිලා අග ඉහළට හිටින විදිහට නතර වෙනවා. සුදුම සුදු පාටයි සුදු පාට බුද්ධ රශ්මියක් විහිදෙනවා. ඒ තමයි බුදු කෙනෙකුගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ ස්වභාවය. හැබැයි සක්විති රජ කෙනෙක්ගේ ඔය ඌර්ණ රෝම ධාතුන් වහන්සේ පිහිටන